Now have the pleasure of inviting our guest of honour, who is a Member of Parliament representing the SJP party, have been closely involved with politics since 1985. He's a member of a number of committees, the Sectoral Oversight Committee on Religious Affairs and Coexistence, Committee on Public Accounts, Ministerial Consultative Committee on Buddha Sasana, Religious and Cultural Affairs, Ministerial Consultative Committee on Buddha Sasana, and Ministerial Consultative Committee on Ports, Shipping and Aviation. And well, on a very personal note, I think all of you will agree, normally politicians are not very simple, but I can tell you, I've known this gentleman for many, many years. He's a very down-to-earth, simple politician, always wearing a smile. So over to you. Surado Campus Ayatane Sabhapati Acharya Buddhika Rajita Mattumani. ඒ වගේ මේ අවස්ථාවට එකතු වෙලා ඉන්න සියලුම සම්භාවනීය අමුත්තනි උපාධි ධාරී අද උපාධි ලබා ගන්නා වූ ඔබතුමලා හැම දෙනාගේම අවසරයි විශේෂයෙන් මගේ ස්තුතිය පිරිනමන්න කැමැති ආචාර්ය බුද්ධික මැතිතුමාට හැම අවුරුද්දෙම මේ සම්මාන ප්‍රදානයට නැත්නම් මේ උපාධි උත්සවයට මට ඇරවුමක් ලැබෙනවා අද දවසේ සහභාගී වෙන්න අවකාශයක් තිබුණෙත් නැහැ. නමුත් මම කල්පනා කරා කොහොම හරි ඒ ආරාධනාවට එන්න ඕන කියලා. ආවේ වෙන කිසිම කාරණාවක් නිසා නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම ආචාර්ය බුද්ධික මැතිතුමන් ඇතුළු මේ ආයතනය රට වෙනුවෙන් මේ ඉටු කරන කාර්යභාරයට යම්කිසි වටිනාකමක් එකතු කළ යුතුයි කියලා අදහස් කළා තමයි අද මේ අවස්ථාවට එකතු වෙන්න කියලා මම මුලින්ම සඳහන් කරන්න කැමතියි. අද මේ අධ්‍යාපන ක්‍රමයේ විශාල පරිවර්තනයක් ඇති කරන්න ඕන කාලයකට ඇවිල්ලා තිබෙනවා. ඒකට හේතුව තමයි අද ලෝකයේ මුණ දෙන තරඟකාරීත්වය. ඒ තරඟකාරීත්වයට මුණ දෙන්න අපේ අධ්‍යාපනය වෙනස් නොවුනොත් අපි ඉන්නේ අවුරුදු ගාණක් පිටිපස්සට ගෙහිලා. විශේෂයෙන්ම අද ලෝකයේ අධ්‍යාපනයේ ඉන ස්ථානයන් දිහා බලපුවාම අපි බොහොම ආඩම්බරයෙන් කියනවා අපි අකුරු ලියන්නට පුළුවන් කතා කරන්න පුළුවන් කියවන්න පුළුවන් වැඩිම ප්‍රතිශතයක් දකුණු ආසියාවේ රටවල් අතර අපි ඉන්නවයි කියලා ලොකු ආඩම්බරයෙන් අපි කතා කරනවා. නමුත් අපි තාක්ෂණයේ අතින් ඉස්සරහට යෑම බොහොම මන්දගාමීව සිදු වෙලා තිබෙන්නේ. අපිට පහලින් හිටපු හුඟක් රටවල් අධ්‍යාපනයේ හරහා තමයි ඒ රටවල දියුණුව ඉතාමත් ශීක්‍රයෙන් වැඩි කර තිබෙන්නේ කියන එක ඉතාමත් පැහැදිලි කාරණාවක්. මට මතකයි මම ගිය අවුරුද්දේ මේ උත්සවයට සහභාගී වුණ වෙලාවෙත් කිව්වා අපේ අසල්වැසි රට ඉන්දියාව. ඉන්දියාව මේ තත්ත්වයට මුහුණ දුන්න ඉතාමත් අසීරු රටක්. හැබැයි පෞගිය වසර 20-30 ගත්තාම ඒගොල්ලෝ මූලික වශයෙන්ම ලෝකේ ජය ගන්න භාවිතා කරේ අධ්‍යාපනය, තාක්ෂණය, දැනීම. ඒ අංශවලින් ඒගොල්ලෝ ඉස්සරහට ගිය නිසා තමයි අද ඉන්දියාව ලෝකේ ආර්ථික වශයෙන් ශක්තිමත්ම දේශය බවට පරිවර්තනය වෙමින් තිබෙන්නේ. ඉදිරි දශකයේ තුල අනිවාර්යයෙන්ම ඉන්දියාව ලෝකේ ශක්තිමත්ම ආර්ථිකයේ තිබෙන ලෝකේ ශක්තිමත්ම වෙළඳපොළ තිබෙන ඒ වගේම ලෝකේ ශක්තිමත්ම මූල්‍ය අඩිතාලමක් සකස් කරගත්ත රට බවට පරිවර්තනය වීම බලක් ගන්න බෑ. ඒක මම හිතනවා අද මේ ආචාර්ය බුද්ධික මැතිතුමන් ඇතුළු මේ ආයතනය අපිට ලෝකේ විවෘත කිරීමක් කරනවා. මොකද්ද මේ විවෘත කිරීම? විවෘත කිරීම මම දකින්නේ ඇත්තටම රැකියා අවස්ථාවල් නිර්මාණය කිරීම, ආදායම ලබා ගැනීම සහ ලෝක වෙළඳපළ අත්පත් කර ගැනීම සඳහා වූ පුංචි ඉඩකඩක් හරි නිර්මාණය කරගන්න තමයි මේ ආයතනයේ ඒ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය අපිට පේන්නේ. ඔබතුමාලා දන්නවා අද අපි රට මුහුණ දෙන්නේ ඉතාමත් දැවැන්ත ආර්ථික අර්බුදයකට. සමහර අය හිතනවා දැන් මේ ආර්ථික අර්බුදයෙන් අපි මිදිලා කියලා. සමහර අය කල්පනා කරනවා අපි මීට වර්ෂ දෙකකට හිටපු පෙර හිටපු තත්ත්වයට වඩා යම්කිසි වෙනසක් ඇති වෙලා තිබෙනවායි කියලා. මගේ විශ්වාසය නම් මේ සිදුවෙන පරිවර්තනයන් දත්තයන් ඒවා දිහා බලපුවම අපි ඉන්නේ තාමත් බැරෑරුම් තැනක. ඒකට හේතුව තමයි
අපේ රට මූණ දෙන විනිමය අර්බුදයෙන් තාමත් අපි ගොඩ ගිහිල්ලා නැහැ. ඒකට එක පැයකින් දවසකින් පැය 24කින් 48කින් ගොඩ එනත් බැරි බව අපි විශ්වාස කරනවා. හැබැයි කොහොමද මේකට යන්නේ? අපි ඒ සඳහා මූණ දෙන්න යම්කිසි විදිහක ජාතික වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා තිබෙනවද? එහෙම දෙයකට අවතීර්ණ වෙලා තියෙනවයි කියලා අපිට පේන්නේ නැහැ. එහෙනම් මොකද්ද අපි මේ දකින්නේ? අද බොහොම නිදහසක් තිබෙනවයි කියලා අපිට පේනවා. හැබැයි මේ නිදහස අපි දකින්නේ తాවකාලික පියවරකක ලක්ෂණයක් පමණයි. ඒකට හේතුව තමයි අපි අද විනිමය අර්බුදයෙන් ගොඩේම සඳහා වූ දීර්ඝකාලීන මධිකාලීන ප්‍රතිපත්තියකට වැඩපිළිවෙලකට ගිහිල්ලා නැහැ. අද අපි විනිමය අර්බුදයෙන් මිදුණා වගේ අපිට දැනෙන්නේ ප්‍රධානම කාරණේ තමයි අපි හිරවෙලා හිටපු ඒ ණය අර්බුදයේ తాවකාලික ලෙස විරාමයකට අපි ගිහිල්ලා තියෙන නිසා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන එක්ක යම් ආකාරයක ණය ප්‍රතිව ගතකරණය පිළිබඳව එකඟතාවයකට ඇති වෙමින් తాවකාලිකව අපි ණය ගෙවීම අත්හිටවීම නිසා අපි මුණ දෙන විනිමය අර්බුදයෙන් తాවකාලික ලෙස මිදුණ බවක් අපිට දැනෙනවා. හැබැයි තව මාස 12කින් මාස 24කින් අපි මුණ දෙන්නේ ආයිත් මොන වගේ අර්බුදයකට? නැවත වතාවක් ප්‍රතිව ගතකරණයෙන් පස්සේ අපි ණය ගෙවීම ආරම්භ කරන්න ඕනේ. මේ ණය ගෙවීම ආරම්භ කරාට පස්සේ අපිට විනිමය වශයෙන් ලැබෙන මුදල් වලින් කොටසක් නැවත වතාවක් ඒ සඳහා අපි යෙදවිය යුතු වෙනවා. එහෙනම් ඒ කොටස හොයාගන්න අපිට අලුත් උපාය මාර්ගයක් තිබෙනවද? මෙතන තමයි අපි මුණ දෙන අර්බුදය. ඒතර ඒ උපාය මාර්ගයකට අපි නොයා తాවකාලික ලෙස ඒ ණය නොගෙවීම නිසා ඇතිවන සහනය රටම නිදහස් වුණා වගේ හැඟීමකින් අපි ක්‍රියා කරමුත් තව මාස 24ක් යන්න ඉස්සෙල්ලා නැවතත් ඒ අර්බුදයටම අපි යනවා. ඒ අර්බුදයෙන් මිදෙන්න නම් එක පැත්තකින් මම දකින අපේ රටේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගන්න තිබෙනවා. අනික් පැත්තෙන් අපි මුදල් වැඩිපුර හොයන මාර්ගවලට අවතීර්ණ වෙන්න තිබෙනවා. ඒක විදේශ වෙළඳාම එක පැත්තකින් වැඩි කරගන්න ඕනේ. අපේ වාර්ෂික විදේශ වෙළඳාමේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 12ක් විතර තිබෙනවායි කියලා කියනවා. මේක 20 දක්වාවත් නොගියොත් මේ අර්බුදයෙන් අපි මුණ දෙන්න බෑ. අඩු ගානේ ඉදිරි අවුරුදු 5-6 තුල මේ ඉලක්කයකට අපි යා යුතුම තිබෙනවා. අපි දැමත් යැපෙන්නේ විදේශ විනිමය හොයාගන්න මූලික මාර්ග කීපයක් නිසා. එකක් සංචාරක ව්‍යාපාරයේ යම් වැඩිවීමක් තිබෙනවා. දෙවැනි කාරණේ තමයි විදේශ පේෂණවල යම් කෙටි කාලීන වැඩිවීමක් තිබෙනවා. මම විශ්වාස කරන්නේ විදේශ පේෂණ වැඩිවීම මේ වගේ දෙගුණයක් බවට පරිවර්තනය කරගන්න නම් අපි යා යුතු ඉලක්කය කුමක්ද? දැන් අපි කරන්නේ මැද පෙරදිග රටවලට ගිහිල්ලා අපේ සහෝදර සහෝදරියන් ඒ ඉටු කරන සේවා මගින් ලැබෙන ආදායම සුළු කොටසක් ඇති ඊට ඉහළ රැකියාවලින් ලැබෙන ආදායම. නමුත් අරක තමයි අපේ මූලික ආදායම් මාර්ගය වෙලා තිබෙන්නේ. එහෙම බලපුවම ලෝකයේ තියෙන ඉල්ලුමට ඒ අවස්ථාවට අපි තාමත් ඇතුළත් වෙලා නැහැ. ඒක නිසා තමයි මේ ආයතනයේ තියෙන වැදගත්කම තිබෙන්නේ. ලෝකයේ විශේෂයෙන්ම දියුණු රටවල යුරෝපයේ ඇතුළු රටවල් වල ඒ වගේම දියුණුයි කියලා කල්පනා කරන රටවල් වල ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. පළවෙනි කාරණේ තමයි ඒ රටවල වැඩිහිටි ජනගහනය වැඩි වෙමින් තිබෙනවා. ඒ වැඩිහිටි ජනගහනය වැඩි වෙනකොට ඒගොල්ලන්ට ආදායම් මාර්ග කොච්චර තිබුණත් ඒ වැඩිහිටියන් රැකබලා ගන්න ඔවුන්ට අවශ්‍ය ඒ පහසුකම් ටික දෙන්න සුදුසු අය සුදුසුකම් සපුරපු අය සොයාගන්න එක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒකදී සුරාඩෝ කැම්පස් ආයතනය වගේ ආයතන මේ ආරම්භ කළ තියෙන ඒ පවුලේ වෛද්‍යවරයා කියන සංකල්පය caregivers කියන සංකල්පය ඉතාමත් වැදගත් ලෝකයේ ලොකුම ඉල්ලුමක් තියෙන රැකියාවක් බවට අනාගතේ පත්වේවි. ඉතින් ඔබතුමාලා ඒ ආයතනය ඉටු කරන කාර්යභාරයේ මං හිතනවා මතු දිනක ශ්‍රී ලංකාවේ අපි මූණ දෙන විනිමය අර්බුදයටත් යම් ආකාරයක පිටුපහලක් වෙන තත්ත්වයක් ඇති වේවි. කාර්යක්ෂම ගාවේ ගැන කිව්වොත් නම් මං ඉතාමත් කනගාටු වෙනවා. ඇත්තටම එක පැත්තකින් අපේ ආදායම් මාර්ග හොයාගන්න තියෙන අලුත් තැන් වලට ගිහිලා නැහැ. විදේශ වෙළඳාම් පිළිබඳව අපි ඉන්නේ හිටපු තැනමයි. දැන් අපි ලෝකෙත් එක්ක අත්සන් කරලා තියෙනවා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් විශාල සංඛ්‍යාවක්. ඔබතුමාලා දකින්නවා ඇති මාධ්‍ය හැම වෙලාවකම ජනාධිපතිවරු, අගමැතිවරු, මැති ඇමැතිවරු
විදේශ රටවලට ගිහිලා ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරනවා. මේ ගිවිසුම් ක්‍රියාවට නංවලා ඒ ගිවිසුම් හරහා අපිට ප්‍රතිලාභ අත් කරගන්න ඊළඟ පියවරට ගිහිලා තිබෙනවද? එහෙම ගිහිලා නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් ඉන්දියාවත් එක්ක අපි මීට දශක 3කට විතර ඉස්සෙල් අත්සන් කළ තියෙන දකුණු ආසියාවේ රටවල් එක්ක සප්තා ගිවිසුම. මේ සප්තා ගිවිසුමේ තියෙන ලොකුම වෙළඳපළ ඉන්දියාව. මේ සප්තා ගිවිසුම යටතේ දකුණු ආසියාවේ වෙළඳපළ ආක්‍රමණය කරගන්න අපිට තියෙන උපාය මාර්ගය මොකක්ද? ඒක නැහැ. අපි එතන ඉඳලා සූදානම් වෙන්නේ නැහැ ඒ ගිවිසුම හරහා අපිට ලබා ගන්න තියෙන ප්‍රයෝජනෙ ලබා ගන්න. ඒකට ඕනේ ඒ නිෂ්පාදනය නැති කරන්න, ඒකට මූලික පහසුකම් ටික දෙන්න, ඒකට ජාතික වැඩපිළිවෙලක් හදන්න. එහෙම ගිහිල්ලා නැහැ. ඒකයි අපේ තියෙන කනගාටුදායක තත්ත්වය. මම මේ කාර්යක්ෂමතාවය ගැන කියන්න ගියොත් ඇත්තට මම කනගාටු වෙනවා. ගිය සතියේ පාර්ලිමේන්තුවේ රැස් වුණා අපි රජයේ ගිණුම් කාරක සභාව. මම ඒ ගිණුම් කාරක සභාවේ සමාජිකෙක්. අපි මේ ගිණුම් කාරක සභාවේ ආයතන 900ක් ගැන හොයනවා. ඇත්තටම ආයතනයක් අපිට හම්බ වෙන්නේ අවුරුදු 3කට 4කට වතාවක්. ඒක විශාල වැඩි. ඒක අනුකමිට ගන්නවා දාලා අපි කොහොම හරි ආයතන ස්වල්පයක් හරි මුණ ගැහෙනවා. කෝපා කියලා කමිටුවක් තියෙනවා, කෝප් කියලා කමිටුවක් තියෙනවා. පොදු ව්‍යාපාර කමිටුව. ඒකේ ආයතන 400ක් විතර බලනවා. දැන් මෙහෙම බලනකොට මට එක සිද්ධියක් වුණා ගිය සතියේ. ඒක තමයි අපි කැඳෙව්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය තමයි ඒගොල්ලෝගේ ආරමුණු ගොඩ ගණනාවක් තියෙනවා. ඒකේ අර මූලික වැඩපිළිවෙල තමයි ගුවන් තොටුපළ වරාය මේවායි ආගමික විගමන කටයුතු වලට සම්බන්ධ වෙන එක, කාර්යක්ෂම කරන එක. ඉතින් මම කනගාටු වෙන්නේ ලෝකේ පුරාම ඇවිදින කණ්ඩායම් දන්නවා, ඇවිදින අය දන්නවා. අද ලෝකයේ ගුවන් තොටුපළවල් වල ආගමික විගමන කටයුතු තාක්ෂණය පාවිච්චි කරන්නේ. අද සමහර රටවල් වීසා එකක් නිකුත් කරපම මේ වීසා එක තමන්ගේ ගමන් පළපත්‍රේ සටහන් කරන්නේ නැහැ. පරිගණකවල තියෙන්නේ. කොලයක් විතරයි තියෙන්නේ. ඒ තරම් දියුණුයි. සමහර රටවල ගිහිල්ලා අපි කවුරුත් නිලධාරි නැහැ. අපි පාස්පෝර්ට් එක තියලා එළියට යනවා. අපෙන් ප්‍රශ්න අහන්න කවුරුත් නැහැ. ඒ තරම් දියුණුයි. අපි ඉන්නේ කොතනද? අපි ඉන්නේ පැය ගණන් ගුවන් තොටුපළේ රස්තියා දුවන කාල පරිච්ඡේදයක මෙච්චර දියුණු ලෝකයක. ඉතින් ආගමික දෙපාර්තමේන්තුව අපි කැඳෙව්වේ මේ සඳහා වෙනත් ආකාරයක පියවර වලට ගිහිල්ලා තිබෙනවද? මේක බලන්න. 2020 රජයේ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගෙන තිබෙනවා ඊ පාස්පෝර්ට් එකක් හදන්න. ඉලෙක්ට්‍රොනික පාස්පෝර්ට් එකක්. ඇයි මේ ලෝකෙම ඉලෙක්ට්‍රොනික තත්ත්වයට යනවා? ලෝකෙම මිනිස්සු අඳුනගන්න වෙනත් ක්‍රම භාවිතා කරනවා. නංගන් අහන්නේ නැහැ. එතකොට ඊ පාස්පෝර්ට් එකක් හදන 2020 කැබිනට් මණ්ඩලයේ තීරණය කරපුවාම ඒක ක්‍රියාවට නැංග ඕන අදාළ ආයතනය. ඔබතුමා විශ්වාස කරනවද වසර 4ක් ගිහිල්ලත් 2024 මේ අපි මුණ දෙන්නේ තාමත් ඊ පාස්පෝර්ට් එක සකස් කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවයේ ක්‍රියාවට නැංගුවලා නැහැ. කොහොමද අපේ කාර්යක්ෂමතාවය? ප්‍රශ්න කරපුවා නිදහසට ඕන තරම් කරුණු කියනවා. හැබැයි ඒකට පසු විපරමක් නැහැ. දිනමක් වානුවක් නැහැ. මොනතරම් අපරාධයක්ද කියලා බලන්න. ඊ ගේට් හයි කරන එක ගැන තීන්දුවක් අරගෙන තිබුණා කටුනායක ගුවන් තොටුපළේ ඊ ගේට් හයි කරන එක ගැන. ඊ ගේට් එකක් හයි කරන්නේ ඇයි? ඒකට පාස්පෝර්ට් එක තියලා එළියට යන්න පුළුවන් වෙන්න. අර ආගම නිවිගනව නිලධාරියෙක් සීල් එක ගගහ කොළ පෙරලා ෆෝම් පුරා බලන්නේ නැතුව පාස්පෝර්ට් එක තියලා එළියට යන්න. ඒක රටේ පුරවැසියන්ට හරිම පහසුයි. විදේශිකයන්ටත් ඒක පහසුයි. ඊ ගේට් එක සවිකිරීම පිළිබඳව ආණ්ඩු අරන් තියෙන ප්‍රතිපත්ති තීරණය ක්‍රියාත්මක කරවීම සඳහා උපකරණ පවා මිලදී අරගෙන මෙතෙක් එක ක්‍රියාත්මක කළා නැහැ. හේතුව මොකක්ද? මේ උපකරණ මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය භාවිතා කරපු නැත්නම් ටෙන්ඩරය ලබාගත් ආයතනය එය පරීක්ෂා කර බැලීම සඳහා පුහුණුවක් ලබා දීම සඳහා අදාළ ආයතනයේ නිලධාරියෙක් එවන්න කියලා කියපු පණිවිඩයට මාස 4ක් තිස්සේ උත්තරයක්වත් යවලා නැහැ. හිතා ගන්න බලන්න අපේ කාර්යක්ෂමතාවය. මේ විදිහට වැඩ වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට තියෙනවා ලොකු අභියෝගයක්. රටේ කාර්යක්ෂමතාවේ එහෙම පිටින්ම බිඳ වැටිලා. ඒතකොට අපි සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා. මේ සිස්ටම් චේන්ජ් එක ගන්නවා නම් පළවෙනි දේ තමයි ආකල්ප වෙනසක් ඇති කරමින්
මේ අර්බුදය සඳහා අලුත් ප්‍රවේශයකට අපි යා යුතුව තිබෙනවා. එහෙම නැත්නම් අපි ඉන්නේ පරණ තනමයි. මම දකිනවා අද මේ සිස්ටම් චේන්ජ් කියලා කතා කරන වචනය පරිවර්තනයකට ගෙන යා යුතුව තිබෙනවා. කාර්යක්ෂමතාවය පළදායිත්වය මේ වැඩි කර ගැනීම සඳහා අපි යා යුතුව තිබෙනවා. ඉතින් මේකට ලොකු වෙහෙසක් ගන්න ඕන මේ සම්ප්‍රදායෙන් පිට මේව කරන්න ගියාම මුණ දෙන දැවැන්ත අභියෝගයක් තිබෙනවා. ඒක ලේසි පහසු නෑ. දැන් බලන්න ගුවන්තොටුපළේ ආරක්ෂිත කැමරා සවි කරන්න ගියාම ඇතිවෙච්ච විරෝධතාවය. ඇයි? ඒකට ඉඩ දෙන්න ඕනනේ. ඇයි මේකට විරුද්ධ? විවිධ හේතු. තමන්ගේ සේවා කාර්යාලයට ගියාම අර ඇඟිල්ල තබලා ඒ සලකුණ තියලා සේවයට වාර්තා කිරීමට සමහර ආයතන විරුද්ධයි. ඇයි මේ? ඒවා අලුත් තාක්ෂණය. අසංකර කර පොත් පෙරලා ඉන්නේ නැහැ. ඇඟිල්ල තියලා තමන්ගේ රාජකාරිය කරා ආපහු එනකොට ඇඟිල්ල තිබ්බම පුජ්‍යලයාගේ අනන්‍යතාවය වාර්තා වෙනවා. ආවා කියලාත් දන්නවා ගියා කියලාත් දන්නවා. ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මෙහෙම රටක් හදන්න පුළුවන්ද? මෙන්න මෙතන තමයි අපි හිර වෙලා තියෙන තැන. මම විශ්වාස කරනවා මෙන්න මේ තියෙන සම්ප්‍රදායික බැඳීම් කඩාගෙන අපි ඉස්සරහට යන යුගයක් ආරම්භ විය යුතුව තිබෙනවා. එහෙම නැත්නම් අපි ආයිත් පාරට වැටෙන වට්ටමකට අනාගතේපත් වේවි. ඉතින් මම විශ්වාස කරනවා මේක කඩාගෙන යන තත්ත්වයකට ඇතිවෙන්න අපි පියවර ගත යුතුව තිබෙනවායි කියලා අපි බලමු අනාගතේ මොකද කරන්න කියලා. මම මේ කරුණ කීපය කිව්වේ තමුන්නාන්සලගේ දැනගැනීම සඳහා පමණයි. ඉතින් මේකට අදාළ වෙන්නේ මම විශේෂයෙන් සතුටු වෙන්නේ ආචාර්ය බුද්ධික මැතුමාන් හැමදාම අලුත් දෙයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන් මෙතුමා මම අවුරුදු ගණනාවක් තිස්සේ දන්නවා රටට සල්ලි හොයන්න මේ වගේ තරුණයන් පුහුණු කරලා දැන් ඇත්තටම ගෞරවණීය රස මගේ මිත්‍රෙක් ඉන්නවා ඔස්ට්‍රේලියාවේ. මම දවසක් ඔස්ට්‍රේලියාව ගිය වෙලාවක එයා මුණ ගැහුණා. එයා මං හම්බෙන්න ආවේ හොඳ වාහනයක. ඉතින් ඔස්ට්‍රේලියාවේ අලුත් දෙයක් නෙවෙයි. හැබැයි හොඳ වාහනයක ආපුවම මම තේකප් බොන ගමන් එයා ගැහුවා මොකද්ද ඔයා කරන රස්සාව කියලා. මේ ඇවිල්ලා මොකද මෙහෙ ඉඳලා ගිහිල්ලා අවුරුද්දකට වගේ පස්සේ මට හම්බුනේ. එයා මට කිව්වේ මොකද්ද? මං පුංචි රස්සාවක් කරන්නේ මං හරි විවේකයි. මං කිව්වා මොකද්ද ඔයා කරන රස්සාව එතකොට? මං හිතුවේ ගිහිල්ලා මහන්සි වෙලා වැඩ කරලා හරි වෙහෙසක් ඇති ආට කියලා. එයා කිව්වා නෑ නෑ මම පුංචි එක්ස්පීරියන්ස් එකක් ගත්තා පුහුණුවක් ගත්තා මේ වගේ සහතිකයක් කරගෙන නෙමෙයි. ටිකක් අපි මේක ඉගෙන ගත්තා මං එහෙ ගිහලා කෑගේවස් රස්සාවක් කරන්න කිව්වා. පවුලේ වෛද්‍යවරයා කියන සංකල්පය අර්ථේ මං පුජ්‍යලෝ 6 දෙනෙක් බලා ගන්නවා. ගෙවල් මට දවසට තියෙන ගෙවල් 6ක් ගිහිල්ලා බලන්න. ඒක ඉන්නේ වැඩිහිටියෝ 6 දෙනෙකුට ඩොක්ටර් නියම කරලා තියෙන බෙහෙත් ටික මං හරියට ගණන් කරලා බෙහෙත් ටික දීලා මගේ රස්සාව ඉවරයි. එයා බලලා ඒ රිපෝට් එකක් මට දියන්න තියෙන පොඩි වචන කීපයක් එයාගේ තත්ත්වේ කන්ඩිෂන් එක ගැන ලියලා මම එනවා. ඒකේ තත්ත්වේ හොඳ නැත්තම් මම ඒක රිපෝට් කරනවා. මට දවසකට මට තියෙන්නේ 6 දෙනෙක් බලා ගන්න එක විතරයි. මං හොඳට ජීවත් වෙනවායි කියලා. ඇත්තටම බලන්නේ රස්සාවේ තියෙන වටිනාකම. එකක් එයාට තියෙන පිළිගැනීම. දෙක එයාට තියෙන ආර්ථික වාසිය. ඒ නිසා මේක හරිම වටිනාකමක් තියෙන දෙයක්. මං හිතනවා අනාගතේ වැඩියෙන්ම අවස්ථාව ලැබෙන එක අංශයක් අර තාක්ෂණයේ වගේම IT ෆීල්ඩ් එක වගේම මේ ක්ෂේත්‍රයත් ගාක් වටිනාකමක් තිබෙනවා. ඒ නිසා මේක ආරම්භ කිරීම මං හිතනවා රටට ඉතාමත් ලොකු විශාල ශක්තියක් කියන එක මම මතක් කරන්න කැමතියි. ඉතින් මම මීට වඩා කාලය ගන්නෙ නැහැ. මට වෙනදා වගේම ආරාධනා කිරීම ගැන ආචාර්ය බුද්ධික මැතුමට ස්තුතිවන්ත වෙනවා. මම එතුමට කවදත් ඒ ධෛර්යය දෙනවා. මොකද තරුණයෙක් හැටියට තෝරගෙන තියෙන මාර්ගය සම්ප්‍රදායෙන් බැහැරව ගිහිල්ලා අපේ රටට ඕනම දෙයක් මුදල් අතින් අපිට ඕනේ, රැකියාවල් අතින් අපිට ඕනේ, ඒත් එක්ක මේගොල්ලන්ගේ අනාගතයේ ඒගොල්ලන්ගේ පැවැත්මට ශක්තියක් අපිට ඕනේ. ඒ නිසා ඒ අංශ දිහා බලලා මෙවැනි කාරණාවක් තෝරගෙන මේ ශේෂ්ත්‍රයේ පිළිගත්ත තැනකට ඔසවා තබන්නට එතුමා ගන්න උත්සාහය ගැන අපි සියලු දෙනාගේ ප්‍රශංසාව පිරිනමනවායි කියන එක සඳහන් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.